හොඳ ඒගට ස්ක්‍රක්ච් පේපර එක දෙවැනි ප්‍රශ්නය දෙවැනි ප්‍රශ්නය ම සගච්ච කරන්න නමුත්න් වාල් ටන්සිට්ක දීල තියෙන උත්තරටි කියන්න මැක්සියම් ෆයිල් සයිස් ගත්තහම ෆැට්ට ලිමිටඩ් NTFS අන්ලිමිටඩ් දර මැක්සියම් ෆයිල් නේම් ලෙන්තෙක් ගත්තහම ෆැට්ට එක ලිමිටඩ් එතුරවාලේ අන්ස ශීට්ටය කියෙන NTFS අන්ලිමිටඩ් කිය හරි සිකිරිටි ගත්තහම ෆැට්ටවල නෝ NTFS සල යස් support of Unicode NTFS sorry FAT32 නම් නෝ NTFS oh support කරන yes හරි එතකොට මේ වගේ differences මීට වඩා කතා කරලා ඇති ස්කෝලි පොතේ ඒක බලා ගන්න හරි ඊට පස්සේ අපි යමු B part එකට B part එකේදී අහනවා a computer has 18 bit virtual memory address space හරි 18 bit memory address එකක් දෙනවලු where 6 bit are used for page address එතකොට මේකේ memory එකේ page address එක يعني virtual memory address එකක් තියෙනවා 18 bit ඒකේ page address එකට use කරනවලු bit higher එතකොට එයා අපිට කියනවා calculate the total number of pages defined by above addressing scheme එතකොට total number of pages ගන්න තමයි අපෙන් අහන්නේ. හරි. අපි බලමු මේ ගන්න කොහොමද හදන්නේ කියලා. 18 bit, 6 bit. හරි. මෙයා කියන්නේ මේ වගේ දෙයක්. හරි. මෙහෙම bit frame එකක් තියෙනවා. හරි. මේ විදිහට bit frame එකක් තියෙනවා. මේකේ 6 bit use කරනවලු page එකට. ඊගා විට්ස් ටික ඔක්කොම හිතේ ඇඩ්‍රස් එකටම තමයි මොනවාට හරි මෙතන ඉන්න මෙතන ඔක්කොම යූස් කරනවා හරි මෙන්න මේ හයෙන් තමයි pages ගන්න කොච්චරද කියලා තීරණය වෙන්නේ එතකොට මෙතන කොච්චරද තියන ඇත්තම කිව්වොත් මෙතන bit 6ක් තියනවා කියන්නේ හරියට නිකන් මෙතන variable 6ක් දුන්නා වගේ නේ දැන් අපි ඔයගොල්ලෝ මතක ඇති මම අර බයිනරි වල ටේබල් ගන්න වෙලාවයි කියලා දුන්නා අපිට වේරියබල් තුනක් දුන්නොත් ABC කියලා හරි එතන මෙතන තියෙන තුනක් එහෙමනම් මොකද්ද අපි කිව්වා දෙකේ තුන්වෙනි බලය නේ දෙකේ තුන්වෙනි බලය හරි එතකොට මෙයා මෙතෙන්දි කියන්නේ කීයද 6ක් තියෙනවා එතන මේ පැත්තට 6ක් ලියවෙනවා ඒ කියන්නේ දැන් දෙකේ තුන්වෙනි බලය කිව්වොත් 8යි. එතකොට මේ පැත්තට පෙරි 8ක් ලියන්න පුළුවන් කිව්වා. එතකොට මං කිව්වා මේ පැත්තට 1 4යි 0 4යි දාගන්න. ඊට පස්සේ 1 2යි 0 2යි ඔය විදිහට දාගන්න. ඒ කියන්නේ variations කියලා තියෙනවද 8යි. එහෙමනම් මෙතන 6ක් තියෙනවා කියන්නේ. එහෙනම් මෙතන කොච්චරක් ලියන්න පුළන්ද? rows දෙකේ 6 වෙනි බලය ලියන්න පුළුවන්. ඒ කියන්නේ addresses දෙකේ 6 වෙනි බලයක් අපිට නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් දෙකේ 6 වෙනි බලය කියන්නේ කීයද? 2 4 8 16 32 64 ඒ කියන්නේ නිරූපණය 64ක් කරන්න පුළුවන් ඒ කියන්නේ ඇඩ්‍රස්ස් 64ක් අපිට මේක හදන්න පුළුවන් හරි ඊට පස්සේ කියනවා consider the following virtual memory address කියනවා හරි what is the page and displacement even the offset of this address හරි එතකොට අපිට මේක ඉද ගන්න පළවෙනි හැය තමයි යන්නේ අර පිච් එක වෙන්නේ. ඒක අපිට වෙන් කරලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ දෙයක් තමයි ආ බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි හයෙන් ඒ කියන්නේ ඒ මොනද සංඛ්‍යාව මතක නැහැ. ඒ සංඛ්‍යාවේ පළවෙනි හයෙන් පළවෙනි හය පේජ් එක ඊගා සෙට් එකම අපි ගන්නවා ඩිස්ප්ලේස්මන්ට් එක විදිහට. චතයි ආන්සර් එකෙන් බලාපොරොත්තු වෙයි. රයිට්. ඊගාට. ඒකේ කියනවා ඔපරේටින් සිස්ටම් එකේ අර process diagram එක. process transition diagram එක අඳින්න කියනවා. හරි.
එතකොට මේකෙදී තියෙන්නේ මෙන්න මේ වගේ එකක්. මෙතන create කියලා එකක් තියෙනවා. ඊට පස්සේ create stage එකෙන් පස්සේ මොකද දෙන්නේ? ready create එකෙන් ready වෙනවා. ready එකෙන් ඊට පස්සේ අනිවාර්යයෙන්ම running වෙනවා. running වෙලා මොකද වෙන්නේ? terminate වෙනවා. එතකොට මේ රණින් වෙන එක තව මොකක්ද දෙන්න පුළා? වෙට් වෙන්න පුළා. එහෙනම් නැත්නම් ඕල්ඩ් එක දිහා බ්ලොක් කියලා. බ්ලොක් කරනවා. හරි. ඊටස් බ්ලොක් වෙච්ච එකක් ආය අනිවාර්යෙන් එහෙනම් මොකද දෙන්නේ? රෙඩි ස්ටේජ් එකට එන්න ඕනේ. ඒ වගේම තමයි මෙහෙම රණින් වෙන එක නැවත රෙඩි ස්ටේජ් එකට එන්න පුළුවන්. හරි. රයිට්.